මහින්ද රාජපක්ෂ මැතිතුමා කෝටාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය ජනාධිපතිවරණ සමයේ අපේ පාලන සමයේ ඉහළින්ම කියපු එකක් තමයි මේ යහපාලන ආණ්ඩුව රාජ්‍ය දේපොළ වික්කයි රාජ්‍ය දේපොළ විකුණන්න යනවායි අපේ රජය කරතේ රාජ්‍ය දේපොළ ආරක්ෂා කරනවාය කියන චෝදනාව. ඉතින් මේක ගොඩක්ම කියුවේ අර හම්බන්තොට වරාය එහි පාලනය අර චයිනා මර්චන්ට් සමාගමත් සමග බෙදා හදා ගන්න අපේ රජය ක්‍රියා කරපු වෙලාව. එතකොට එහෙනම් ඔවුන් ඒ අවස්ථාවේ කිව්වේ ඒක වහාම ශ්‍රී ලංකා රජයට වරාය අධිකාරියටද ගන්න බව තමයි ප්‍රකාශ කරේ. නමුත් මැතිවරණයෙන් පස්සේ ඒ කිව්සුන් දැන් ගහලා ඉවරයි. ඒව අපිට වෙනස් කරන්න බෑ කියලා ඒකත් ඒ ආකාරයටම යටපත් වුණා. මෙහි සත්‍ය කතාව මොකක්ද? මේ සත්‍ය කතාව තමයි අද ඊයේ නෙවෙයි මේ වරාය හදන්න මුල් වෙච්ච කාලේ මේ වරාය මත්තල ගුවන්තොට පොළ ඒ වගේම පුත්තලම ගල්ලඹුරු බලාගාරයත් සම්බන්ධව එකඟතාවයකට එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පීපී ජයසුන්දර මහත්මයා 2011 වර්ෂයේ චීනයේ කරපු සංචාරයකදී එකඟ වෙච්ච බව වාර්තා වුණා. ඇත්තටම ඒ වකවානුවේ මම තමයි විදුලි බලහා බලශක්තිය ඇමති. මමවත් දන්නේ පුත්තලම ගල්ලඹුරු බලාගාරයේ ලක්විජය බලාගාරයේ මේ ආකාරයට චීනයට පැවරීමේ සූදානමක් ඒ චීන සමාගමට පැවරීමේ සූදානමක් තියෙනවා කියලා මමවත් දැනන් හිටියේ. මේ පිළිබඳව ප්‍රශ්න කළාම එහෙම ක්‍රියාවලියක් නැති බව කිව්වා. හැබැයි එදා ඉඳන් මට ඒ අමාත්‍යාංශයේ කටයුතු කරන්න ඉඩ දුන්නේම නැහැ. විවිධ බාධා මුදල් අමාත්‍යාංශය හරහා ඒ වගේම අපේ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා හරහා සිදු කළා. අවසානයේ මාසෝ කැමැත්තෙන් මේ අමාත්‍යාංශයෙන් යනකම්ම ඒ හිරිහැර කිරීම කළා. දැන් ඒ වගේම ඒ අවස්ථාවේදී ඔය හම්බන්තොට වරාය සම්බන්ධව අරගෙන තිබුණේ ඔය තීරණේමයි. ඒක නිසා මේ අපේ ආණ්ඩුවට චෝදනා කළාට අපේ ආණ්ඩුවේ තීරණය ගන්න වසර 4කට කලින් රාජපක්ෂ ආණ්ඩුවේ තීරණය අරගෙන තිබුණ බව ප්‍රකාශ කරන්න ඕනේ පළමුව. ඊළඟට කොළඹ වරායේ දකුණු වරාය ඇත්තටම ආසියානු සම්බන්ධතා බැංකුවේ දිය කඩනේ ඉදිකිරීමෙන් ආරම්භ වුණේ. ඒ දකුණු වරායේ දක්ෂිණ පර්යන්තය ඒ චයිනා මර්චන්ට් සමාගමට ලබා දුන්නේ අපේ ආණ්ඩුවෙන් නෙවෙයි. ඒක ලබා දුන්නේ රාජපක්ෂ ආණ්ඩුව. එතකොට මේ රටේ වරාය නැමැති ජාතික දේපොළ විදේශිකයන්ට ලබා දීමේ ක්‍රියාවලිය මුලින්ම ආරම්භ කළා තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව. Breaking.lk